යාලා ආදරයෙන් නරඹන නාඩගම්කාරයෝ කතාව. ඉතින් නාඩගම්කාරයෝ කතාවේ ගොඩක්ම ගොඩක් වැදගත් වෙන සුපිරිම සුපිරි දෙයක් අරගෙන තමයි මම මේ වීඩියෝ එක ඔයාලට කල්පනා කරන්න අරන් එන්න. ඉතින් මේ ගැන එහෙම කියනකොට ඔයාලත් කල්පනා කරනවා ඇති මොනවා ගැනද මේ කියන්න හදන්නේ කියලා. ඔයාලට මතක ඇති මාලන් කතාවට ආවට පස්සේ අපි දැක්කේ කෙලි ලොල් චරිතයක්. හරිම අමුතුවට කතා කරන අනු විහිළු සහගත චරිතයක් මවන්නෙක් විදිහට තමයි අපිට ඒ දවස්වල මාලන්න පෙනුනේ. ඉතින් යාළුවනේ අපි කවුරුන් නොසිතපු මාලන්ගේ එක්තරා දෙයක් ගැන තමයි මම මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ කියන්න. මාලන් ගොඩ දෙනෙක් කතා කරනවා පොලිසිය කෙනෙක් කියලා. ඒ වගේම තවත් අය කියනවා වෙන ගමකින් ඇවිල්ලා ගමේ තියෙන මේ ලස්සන නිදාණය වටිනා කියන නිදාණය ගන්න පෙරම්පුරණෙක් කෙනෙක් කියලා. නමුත් යාළුවනේ ඒ හැමදේම විනාශ කරමින් ඊටාම ළඟදි දවසකට ඔයාලට බලා ගන්න පුළුවන් සරත් එක්ක මාලන් එකතු වෙනවා. සරත් එක්ක මාලන් එකතු වෙලා මේ කරන්න හදන්නේ අමුතුම අමුතු සිදුවීමක්. ඒ කියන්නේ මාලන් මේ ගමට එන්නේ අහඹු විදිහට. අපි මීට කලින්ුත් වීඩියෝ එකකින් අරන් ආවා මාලන් මේ තරම් වියදම් කරන්න තමන්ගේ වාහනයට යන වියදම්, එයාගේ කෑම බීම මේ හැම දෙයකටම වියදමක් කරනවා නම් එයාට කිසිම ඉන්කම් එකක් ලැබෙන්නේ නැහැ. මුදලක් එන්නේ නැහැ. ඉතින් එහෙනම් ඒවත් එක්ක මොකක්ද මේ අමුතු සිදුවීම මෙයාට තියෙන? මෙයා අනිවාර්යයෙන්ම පොලිසිය CID කෙනෙක් කියන එක අපිට හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් ඊටම ළඟදි දවසක සරාට මේ සියලුම විස්තර මාලන් කියනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මාලන්ගේ ඇත්ත තත්ත්වයේ එළියට එන්නේ අනිවාර්යෙන් සරා ළඟදි. සරා මේකට ගොඩක් මොහොත ප්‍රතිකර්ම ළඟදිම දියත් කරනවා කියලා තමයි ආරංචිය. මොකද മന്ത്രി මෙයත් එක තරහින් ඉන්නේ ජානුව නොලැබෙන හින්දා. නමුත් සරාට එහෙම ප්‍රශ්නයක් නැහැ. සරා අනිවාර්යෙන්ම මාලන්ගෙන් උදව් ලබා ගන්නවා. මාලන්ගේ වචන කතන්දර හැමදේම විශ්වාස කරලා සරා තමයි මේ නිදානේ ගොඩ දාලා දෙන්නේ. ඉතින් අපි බලමු කතාවේ අපිට ආරංචි විදිහට තමයි මේ වීඩියෝ එක ඔයාලට අරන් එන්නේ. කොහොම වුණත් ඊටම ළඟදිම කතාවේ ලොකු වෙනසක් සිද්ධ වෙනවා කියලා නම් අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඉතින් ඒ වෙනස මොකක්ද කියලා අපි අපේ විහරණු TV නාලිකාවෙන් ඔයාලට දිගටම අරගෙන එන්නත් පොරොන්දු වෙනවා. ඉතින් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ගොඩක්ම ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා. මෙතනින් ඉදිරියට කතාවේ දෙන්න එකතු වෙලා ගහන ගේම් ටිකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් යන්නේ. මාලන් සහ සරා එකතුණා කියන්නේ ගමේ ලොකුම වැඩක් කරන්න පුළුවන්. ඒකට හේතුව සරා කියන්නේ හොඳම චරිතයක්. ඉතින් මේ චරිතයත් එක්ක බින්දුලාට දෙන ගේම් එක ළඟදිම ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් අපි නාඩගම්කාරයෝ කතාවත් එක්ක මේ විදිහටම දිගටම රැඳිලා ඉඳලා බලමු මොනවද සිද්ධ වෙන්න තියෙන්නේ කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක එකතුණු ඔයාලා තවමත් අපේ විහරණු TV නාලිකාවත් එක්ක එකතු වෙලා නැත්නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලාත් ගොඩක්ම ආදරෙන් ඉල්ලා සිටිනවා. ඉතින් ඔයාලා ඒ කරන හෙල්ප් එකෙන් තමයි අපේ නාලිකාවක් විදිහට අපි ඔයාලත් එක්ක දිගටම ගමන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙනම් සුබ දවසක් කියලා යලිත් ප්‍රාර්ථනා කරමින් දැනට ඔයාලගෙන් මේ විදිහට සමුගන්නම්.